අයිබෝවන් පොළොන්නරුව මහරෝහලේ සායනික සංගමය විසින් මහජනතාව දැනුවත් කිරීම උදෙසා වැඩසටහන් මාලාවක තවත් එක් වැඩසටහනකට තමයි අද අපි ඔබ මේ සාදරයෙන් පිළිගන්නේ. ඉතින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුලව පවතින චර්ම රෝගයක් පිළිබඳව තමයි අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අද අපිත් එක්ක දැනුම බෙදා හදා ගන්නට ඉතා වැඩ රාජකාරී මැදේ වුවත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා පොළොන්නරුව මහරෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය වෛද්‍යතුමිය ඔබතුමිය ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මම කලින් කිව්වා වගේ අපේ පොළොන්නරුවේ ඉතාම බහුල වශයෙන් පවතින රෝගයක් ලීෂ්මානියාසිස්. මම හරි නේද මේක? හරි. හරිවන්තේ. ඉතින් අපි මුලින්ම කතාවට ප්‍රවේශයක් ගනිමු. ඇත්තටම මේ ලීෂ්මනාසිස් කියන්නේ මොකද්ද මේ රෝග විශේෂය? අවුරුන්ති ලීෂ්මනාසිස් කියන්නේ ඇත්තටම පරපෝෂිතයෙක් මගෙන්, ඒ කියන්නේ දැන් අපි මැලේරියාව තියන්නේ මැලේරියා පරපෝෂිතයෙක් මගෙන් අපිට බෝ වෙනවා වගේ ලීෂ්මනාසිස් කියන්නේ පරපෝෂිතයෙක් මගෙන් අපේ හැමට ඇතිවන රෝගයක්. එතකොට මේ පරපෝෂිතය අපේ හැමට ඇතුළු වුණාට පස්සේ නොයෙකුත් රෝග ලක්ෂණ හැමේ පමණක් නොයෙකුත් රෝග ලක්ෂණ පහළ කරනවා. ඉතින් මේක ඇත්තටම මේ කෙනෙක්ගෙන් කෙනෙක්ට ළඟ හිටියා කියලා බෝ වෙන රෝගයක් නෙමේ. මේක මැලේරියා වගේම තවත් රෝග වාහකෙක් මේක සඳහා අවශ්‍යයි. අපි ඒ ගැන කතා කරමු. අපි ඊළඟට අපි කතා කරොත් රෝගීන් වශයෙන් ගත්තහම කුමන පිරිස්ද අවදානම වැඩි, කොයි වගේ පිරිස් අතරද මේ රෝගය? මේක ඕනෑම කෙනෙකුට බෝ වෙන්න පුළුවන් වන්ති. ඒ කියන්නේ මේක මේ පොඩි අපි වාහකයා ගැන කතා කරලා හිටියොත් රෝග වාහකයා වෙන්නේ පොඩි වැලි මැස්සා, ෆ්ලෙබොටෝමස් කියන වැලි මැස්සා තමයි මේකට හේතුව වෙන්නේ. මේ වැලි මැස්සා මදුරුවටත් වඩා ඉතා කුඩා සතෙක්. ඉතින් මේ සතා ඕනෑම තැනක ඉන්න පුළුවන්. නමුත් වැඩි හරියක් ඉන්නේ අපි මේ කියන්නේ මේ අපි කියන්නේ ලඳු වගේ තියෙන තැන්වල. දැන් අපේ ගෙවත්තේ කෙසෙල් පඳුරු කියන්නකො, ඒ වගේ තැන්වල. එතකොට නිකන් තෘණ පඳුරු වල ඒ වගේ ඉන්න පුළුවන්. ඒ වගේම කටුමැටි බිත්ති වල වැඩියෙන් ඉන්නවා. නමුත් දැන් අපි හොයාගෙන තියෙනවා මේ එකම පරිසරයක්වත් නැතුවත් ලීෂ්මනාසිස් හැදිච්ච අය දැන් අපේ පොළොන්නරුවේ ඉන්නවා. එතකොට ඕනම කෙනෙකුට මේ රෝගය හැදෙන්න පුළුවන්. නමුත් මේක වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ගොවියන් අතර තියෙන. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර උඩුකය නිරාවරණය ආවරණය කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ වැඩේ යෙදෙනකොට ඒගොල්ලන්ට අර ඒ සෑන්ඩ් ෆ්ලයි කෂ්ට කරන්න තියෙන හැකියාව වැඩි. ඒ සිරුර නිරාවරණය වෙලා තියෙන හින්දා ගොවියන් අතර මේක වඩා ප්‍රචලිතව තියෙනවා. නමුත් ඕනම දැන් කුඩා දරුවන් අතරත් තියෙන ඕනම කෙනෙක් අතර මේක හැදෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමියනි, දැන් අපි මේ මැස්ස දෂ්ට කරාට පස්සේ කොච්චර කාලයකින් විතරද අපිට රෝග ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නෙ? ගොඩක් අයට මේකේ ඇත්තටම මේ තමන්ට මැස්සෙක් දෂ්ට කරා කියන මතකේ නැහැ. කුඩා ප්‍රමාණය නිසා ඒක නිකන් තවත් එක සතෙක් කෑව වගේ තමයි ඒගොල්ලන් තේරෙන්නේ. ඒක මතකයක් නැහැ. නමුත් මේක සතියක් වගේ කාලයක් ගියාට පස්සේ චූටි කුරුලෑවක් වගේ පොඩි බිබිලක් තමයි ඉස්සෙල්ලාම එන්නේ. ඊට පස්සේ අපි දැන් මේකේ මේ රෝගේ විකාශනය ගැන කතා කරොත් ඉස්සෙල්ලාම කුරුලෑවක් වගේ පොඩි බිබිලක් එනවා. ඒකට අපි මුකුත් කරේ නැත්තම් ඊට පස්සේ ඒක පොඩි ගැටිත්තක් වගේ වෙනවා. ඒ ගැටිත්ත හැමේ පාට වෙන්නත් පුළුවන්, එහෙම නැත්තම් රතු පාට වෙන්නත් පුළුවන්. අපි මේ දැන් ඡායාරූප අපි වලින් පෙන්නනවා එක. මේ හැමේ ගැටිත්ත තව ටිකක් කල් තිබ්බොත් ඒක තව ටිකක් ලොකු වෙලා මැද නිකන් අපි කියන කබලක් වගේ හැදෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම මේ ඡායාරූප වලින් පෙන්නනවා. දැන් ඒ කබල ඊට පස්සේ මැද වලක් වගේ හැදෙනවා. අපි එකට කියනවා වෛද්‍ය විද්‍යාව අපි එකට නිකන් හඳුන්වනවා වෝල්කැනික් කල්සර්. ඒ කියන්නේ අර කිනි කන්දක ස්වභාවය වගේ මෙහෙම උඩට ගිහිල්ලා මැද වලක්. ඒක තමයි ලීෂ්මනාසිස් වල ලාක්ෂණිකම ප්‍රධානම ලක්ෂණය. නමුත් දැන් අපිට ගොඩක් රෝග ලක්ෂණත් එක්ක මත වෙනවා. ඒ කියන්නේ ගැටිත්තක් වෙන්න පුළුවන්, රෑෂ් එකක් වගේ වෙන්න පුළුවන්, එතකොට සුවන වෙන තුවාලයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් විදිහට ලීෂ්මනාසිස් දකින්න ලැබෙනවා. එතකොට පොඩ්ඩක් බාධා කරන්නම් ඇතිනිය, ඒ මැස්ස දෂ්ට කරපු තැන පමණද මේ තුවාලේ එන්නේ නැත්නම් ඒක පැතිරෙන්න ගන්නවා? නෑ, ඒක ලෝකලි. ඒ කියන්නේ අපේ හැමේදී පැතිරීමක් වෙන්නේ නැහැ. ඒ තැන
දෂ්ට කරපු තැනින් ඒක ලොකු වෙවි ලොකු වෙවි යනවා. නමුත් එතනින් එහාට සිරුර වෙන තැනකට අපේ යන්නේ නැහැ. එතනට වෙන තැනක අපේ මතු වෙනවා නම් ඒ කියන්නේ එතන තවත් මේ මැස්සෙක් හෝ ඒ මැස්සම තව වරක් දෂ්ට කරලා තියෙනවා. එතකොට මැකිනියනි, මේ රෝගය නිසි කාලයේදී හඳුනාගෙන වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් ලබා ගැනීම කොච්චර වැදගත් වෙනවද? නැත්නම් හරි වෙලාවේදී ප්‍රතිකර්ම කළේ නැත්නම් රෝගීන් මුහුණ දෙන්න පුළුවන් සංකූලතා, භයානක සංකූලතා තියනවාද? ඔව් නුවන්ති, ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අපේ රටේ ලීෂ්මනෑසිස් කියන රෝගය හදන්නේ ලීෂ්මනෑ ඩොනවානි කියන පැරසයිට් එකෙන්. ලීෂ්මනයා ඩොනවානි කියන පැරසයිට් එක අපේකේ අපි වෙනම ස්ට්‍රේන් එකක් තියෙනවා. නමුත් මේ ලීෂ්මනයා ඩොනවානි කියන පැරසයිට් එකෙන් තමයි ඉන්දියාවේ විසරල් ලීෂ්මනෑසිස්, ඒ කියන්නේ අභ්‍යන්තර ලීෂ්මනෑසිස්, අක්මාව, ඒ වගේම ප්ලීහාව, ඇටමිදුළු වලට යන ලීෂ්මනෑසිස් රෝගය, ඒ කියන්නේ ඒක නිකන් පිළිකාවක් වගේ, ලියුකීමියා ලේපිළිකාවක් වගේ තමයි මතුවෙන්නේ. ඒතරම් භයානක වෙන්න පුළුවන්, මිය යන්න පුළුවන් මේකෙන්. ඒ විසරල් ලීෂ්මනෑසිස් ඉන්දියාවේ තියෙනවා. නමුත් මේ එකම මේ පරපෝෂිතයම තමයි ඒක ඉන්දියාවේ හදන්නේ. ඒ හින්දා අපිට කියන්න බෑ අපේ මොකද්ද අපේ ජානමය බලපෑමක් මත අපේ රටේදී ඒක අපිට හැමත විතරක් දැනට හැදිලා තියෙනවා. නමුත් අපේ රටේ විසරල් ලීෂ්මනෑසිස් රෝගීන් කීප දෙනෙක් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මියුකොකියුටේනියස්, ඒ කියන්නේ ශ්ලේෂ්මල පටලවල හැදෙන ලීෂ්මනෑසිස් තියෙනවා. ඒකත් අපේ රටෙන් හොයාගෙන තියෙනවා. එතකොට දැන් මේ හැමේදී වෙන සංකූලතාවයන් තමයි ඇත්තටම මේක හරි ඉතාමත් ලොකු වුණාට පස්සේ ට්‍රීට් කරත් ප්‍රතිකාර කළත් ඒකේ ඉතාමත් අවලස්සන කැලලක් හිටිනවා. ඒ කියන්නේ දැන් මූණක වගේ කෙනෙක් ගියවොත් ඉතාමත් අවලස්සන කැලලක් හිටින්න පුළුවන් එකකින්. ඒ වගේම තමයි සුව වෙන්නේ නැති තුවාලයක්. අපි බෙහෙත් කරේ නැත්නම් ඒක සුව වෙන්නේ නැති තුවාලයක් විදිහට දිගින් දිගටම තිබිලා ඒවට විස බීජ ඇතුල් වෙලා නොයෙකුත් සංකූලතා එන්න පුළුවන්. භයානකම සංකූලතාවය තමයි අපි මේක බෙහෙත් නොකර තිබ්බොත් මේක විසරල් ලීෂ්මනෑසිස් වලට යන්න හැකියාවක් තියෙනවා. අපිට කියන්න බෑ එහෙම යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ විෂරල් ලීෂ්මනෑසිස් කියන තත්ත්වය වළක්වා ගන්න මේකට ප්‍රතිකාර කරන එක ඉතාමත් වැදගත්. ඔව්. එතකොට වෛද්‍යතුමියනි, දැන් අපි වාහකය ගැන කතා කරා, මේක අපිට හැදෙන්නේ කොහොමද කියලා කතා කරා. මම දැනගන්න කැමති මීට අමතරව මේ රෝගය තවත් මේ වාහකයාගේ මේ ජීවන චක්‍රය තුළ තවත් සතෙක්ට අතරමැදියේදී හැදෙන්න තියෙන අවස්ථාවක් තියෙනවාද? අවුලුවන්ති, එක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. දැනට අපි ලංකාවේ අපි සුනකෙන්ගේ ශරීරය ඇතුලේ මේ ලීෂ්මනෑසිස් හැමෝගෙම නෙමෙයි, සමහරක් සුනකෙන්ගේ ශරීරය ඇතුලේ මේ ලීෂ්මනෑසිස් වලට අපි කියන්නේ සීරොලොජි කියලා. ඒ කියන්නේ ලීෂ්මනෑසිස් හැදුනට පස්සේ අපේ ඇඟෙන් වෙනස්කම් ඒවා පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා කීප දෙනෙක්ගේ. මේ සඳහා පරීක්ෂණ දිගින් දිගට සිද්ධ කරගනිමින් ඉන්නවා. ඇත්තටම මේ තව රිසර්ව් එක කියන්නේ එහෙම නැත්නම් මේ පරපෝෂිතයව තියාගන්න කෙනෙක්, මිනිහට අමතරව පරපෝෂිතය තම ශරීරය තුළ තියාගන්න කෙනෙක්, ලෙඩේ මතු නොකර තියාගන්න කෙනෙක් අපි ගෙදර ඇති කරන විශේෂ මේ සුරතුළුන් අතර ඉන්නවද කියලා. ඒ සඳහා නොයෙකුත් පරීක්ෂණ අපේ රටේ වගේම අනිත් රටවල්වලත් කරගනිමින් ඉන්න. මම කියන්නේ අපිට නොදුරු කාලයේදී ඒකට හොඳ පිළිතුරක් ලැබේවි. දැනට තියෙන හැටියට ඉතින් අර සුනකෙන්ගේ තමයි මෙහෙම තියෙනවයි කියලා සොයාගෙන තියෙනවා. හොඳයි. එතකොට අපි දැන් මේ වගේ රෝගයක් ඇතිවෙච්ච රෝගියෙක් අපේ සායනයට හෝ අපිට එදිනෙදා රෝහලේදී හමු වුවොත් වෛද්‍යවරු විදිහට ලංකාවේ තියෙන පහසුකම්ත් එක්ක අපිට කරන්න පුළුවන් ප්‍රතිකර්ම ක්‍රම මොනවාද? ඊට අමතරව අපගේ ජීවිත රටාවේ වෙනස්කම් ඇති කරගෙන මේ රෝගයෙන් වැළකී සිටින්නට පුළුවන්ද? ඒ පිළිබඳව පොඩ්ඩක් ඉස්ලාමයේ අපි කතා කරමු වැළකෙන විදිහ. මේ මදුරුව මේ මැස්සා දෂ්ට කරන්නේ ගොඩක් වෙලාවට ගොම්මන් වෙලාවට, ඒ කියන්නේ අඳුර වැටිගෙන එන වෙලාවට. එතකොට අපි මේ ලීෂ්මනෑසිස් ඉතාම බහුලව තියෙන ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කේ වුණත් ඉතා බහුල ප්‍රදේශ තියෙනවා. පොකට්ස් හැටියට අපි අඳුරගෙන තියෙන අය ලීෂ්මනෑසිස් තියෙන. ඉතින් මේ ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන් අපේ PHI මහතුරු මගින් අපි මේ පණිවිඩ යවනවා. ඒගොල්ල කියන දෙයක් තමයි මේ ගොම්මන් වැටෙන වෙලාවට දරුවෝ එළියට යවන්න එපා. ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් අත් දිගට ඇඳුම් අඳින්න. ඒ වගේම අනිත් ගෙදර තියෙන අනිත් අයත් එළියට යනවා නම් ගොඩක්
විශේෂයෙන් අධික ෂර්ට් එකක් එහෙම ඒ වගේ දේවල් අඳින්න ඕනේ. ඒකෙන් ගොඩක් වෙලාවට ඇතර මේ ඉතා කුඩා සතෙක්නේ. ඒකෙන් මේ සත්තා දෂ්ට කරන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිසරයේ පිරිසිදුවට තියාගන්න ඕනේ. විශේෂයෙන් මේ කෙහෙල් පඳුරු වල අර වැටෙන කොළ ඒව කපලා දාලා ගෙදර ගෙවත්ත පිරිසිදු කරලා තියාගන්න ඒ අවශ්‍ය උපදෙස් PHI මහතුරු මගින් දෙනවා. ඒත් එක්කම මේක සාමාන්‍ය අපේ සාමාන්‍ය මදුරු දැලකින් පාවිච්චි කරා කියලා මේක වළක්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඉතා කුඩා සතෙක් මේ මදුරු දැල ඇතුලේ රිංගන්න පුළුවන්. නමුත් අර අපි කියන්නේ රෙපලන්ස් කියලා අර මේ කෘමි සත්තු විකර්ෂණය කරන යම්කිසි ද්‍රව්‍යයක් ඒ මදුරු දැල් වලට ඉස්සොත් හරිය තමන්ගේ ඇඟට ආලේප කරොත් හරි මේ දෂ්ටනේ වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒත් එක්කම දැන් අපි සිදු කරන්න යනවා මේ ඉතාමත් ප්‍රචලිත ප්‍රදේශවල මේ වාහකයා මර්ධනය කිරීමේ වැඩසටහන් කීපයක්. ඒ වගේම මේ රෝගය වළක්වා ගන්න ක්‍රම ගැන කතා කරද්දී තවත් කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔබට මේ ලීෂ්මනාසිස් රෝගේ හැම මතුපිට ගැටිත්තක් හරි තුවාලයක් හරි තියෙනවා නම් ප්‍රතිකාර අවසන් වෙන තෙක් මේ රෝග තුවාලේ වහලා තියාගන්න එක ඉතාමත් වැදගත්. මේ මගින් තවත් වැලිමැස්සෙක් මේ පරපෝෂිතයගෙන් අසාධනය වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඊළඟට අපි කෙටියෙන් ප්‍රතිකර්ම කරන පැහැදිලි කරමු. අපේ වෛද්‍යවරුන්ට අපිට කියන්න තියෙන්නේ මේ ලීෂ්මනාසිස් රෝගේ සැක කරන යම්කිසි හමේ ගැටිත්තක් හරි බිබිලක් හරි තුවාලයක් හරි තියෙනවා නම් අපේ චර්ම රෝග සායනයට එවන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ චර්ම රෝග සායන තුනක් පැවැත්වෙනවා. හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ පොළොන්නරුව මේ සායන තුනෙන් ඕනම එකකට එවන්න පුළුවන්. එතකොට අපි අර පටක තරල පරීක්ෂණයක් සිදු කරනවා. ඒකට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ අපි ලීෂ්මනාසිස් රෝගය අඳුනාගත්තට පස්සේ අපි ඒකට ප්‍රතිකාර පටන් ගන්නවා. ශ්‍රී ලංකාව ඇතුළත තියෙන රජිරෝහල් වල ඕනෑම චර්ම රෝග සායනයක මේ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම තමයි දැනට භාවිතා වෙන ප්‍රතිකාර අතර අපි ඇන්ටිමනි එන්නත තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න. අපි සෝඩියම් ස්ටිබුග්ලුකොනේට් කියලා කියනවා. ඒ නැත සහ ද්‍රව නයිට්‍රජන් මගින් ප්‍රතිකාර කරන එක තමයි බහුලවම කරන්නේ. නමුත් තව ප්‍රතිකාර වර්ග තියෙනවා අපිට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේක සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගයක්. ඒ වගේම සංකූලතාව නැතුව ප්‍රතිකාර කරගන්න පුළුවන් රෝගයක්. නිසි වෙලාවට රජයේ රෝහලට පැමිණෙන එක විතරයි කරන්න ඕනේ. හොඳයි. ඉතින් එහෙනම් පොළොන්නරුවේ බහුලව පවතින මේ චර්ම රෝගය පිළිබඳව මම හිතනවා අපේ ගෙදර සිටලා අපිත් සමග සම්බන්ධ වෙන මහජනතාව ඉතාමත් වැදගත් කරුණු රාශියක් අද ඉගෙන ගන්න ඇති කියලා. ඒ සඳහා අපිට දැනුම බෙදා හදා ගන්න මෙතනට පැමිණීම ගැන අපි වෛද්‍යතුමිට නැවත වරක් ස්තුති කියන ගමන්ම අපි තවත් මෙවැනි චර්ම රෝග පිළිබඳව ඉදිරි වැඩසටහනවලදී ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන ගමන් අදට සමුගන්නම්. ආයුබෝවන්.